ඔබ ඇතුළත කිසිවක් නැත. කිසිවක් ඇත්තේම නැත. මා භික්ෂුවක වශයෙන් ජීවිතය ගත කළ මගේ තුන්වන වසරේ සමාධියේ හා ප්‍රඥාවේ ස්වභාවය ගැන මට සැක ඇති විය. සැබවින්ම සමාධිය අත්දැකීමේ කැමැත්තෙන් යුතුව මම ඒ සඳහා දැඩි ප්‍රයත්නයක යෙදුණෙමි. භාවනාව සඳහා මා වාඩි වී ඒ තුල ඇතිවන සිදුවීම් පිළිවෙල සැලසුම් කිරීමට දිරිගත් නිසා විශේෂ ආකාරයකින් මගේ මනස එකඟ කිරීමට අදිටන් කරගත් විට එය විශේෂයෙන් කැළඹීමට පත්විය. මා විශේෂයෙන් කිසිවක් නොකොට භාවනාවෙහි නොයෙදුන විට මට දැනුනේ සුවපත් බවකි. එහෙත් මා සිත එකඟ කර ගැනීමට ඉටාගත් කල එය අතිශයින් කැළඹීමට පත්විය. මම සිදුවීමට යන්නේ කුමක්ද කියා සිතමින් මවිතයට පත්විමි. එය මේ ලෙසට වන්නේ ඇයි? සිත එකඟ කිරීමත් හුස්ම ගැනීමත් සමාන බව මා අවබෝධ කරගත්තේ ඉන්ටික කලකට පසුවය. හුස්ම වැටීම ගැඹුරට හෝ නොගැඹුරටද වේගයෙන් හෝ හෙමින්ද වීම ඔබ බලහත්කාරයෙන් කිරීමට අදිටන් කරන්නෙහි නම් එය අපහසු වෙයි. නමුත් හුස්ම වැටීම ගැන තැකීමක් නොකර ඔහේ ඇවිදිමින් යන විට ඒ ස්වභාවික ලෙසටත් පහසුවටත් සිදුවේ. මේ ආකාරයෙන් සමාධියට පත්වීම සඳහා ඔබෙන් කෙරෙන කුමන බලකිරීමක් වුවද එය ඇලීමේ හා ආශාවේම ප්‍රකටවීමක් නිසා ඔබේ සංසුන් කරගැනීමේ අවධානයට එයින් බාධා කෙරේ. නමුත් කල්යත්ම දැඩි විශ්වාසයකින් හා වැඩෙන අවබෝධයකින් යුතුව මගේ භාවනාව මම දිගටම ප්‍රගුණ කෙලිමි. භාවනාවේදී සිදුවන ස්වභාවික ක්‍රියාවලිය මම ක්‍රමයෙන් දැකීමට පටන් ගතිමි. මගේ ආශාවන් පැහැදිලිවම බාධකයන් වූ හේයින් ඒවා පහළ වූ විගස මනසෙහි පහළවන ගති ලක්ෂණ ගැන විමර්ශනය කරමින් මගේ පුහුණුව වඩාත් විවෘතව කරගෙන ගියෙමි. වාඩි වී හිඳිමින් ඒවා ගැන සුපරීක්ෂාකාරීව බලා සිටියෙමි. නැවතත් එසේම බලා සිටියෙමි. නැවත නැවතත් එයම කළෙමි. පුහුණුව ආරම්භ කළ බොහෝ කලකට පසු මම එක් දිනක් රාත්‍රී 11 පසු යම් වේලාවක සක්මන් භාවනාව වඩමින් සිටියෙමි. මුළුමනින්ම මගේ සිතිවිලි නැති වී ගියාසේ දැනුනි. මේ අවස්ථාවේ මා සිටියේ වන අරමකය. ඈත ගම්මානයක පැවැත්වෙන සැනකිලි රාවේද මගේ දෙසවන තුලට වැටිනි. ඇවිද භාවනා කිරීමෙන් වෙහෙසට පත් වූ නිසා මම මගේ කුටිය වෙත පියමන් කළෙමි. වාඩිවන විට අවශ්‍ය තරම් ඉක්මනට ඉරියව්ව පද්මාසන කළ නොහැකි බව මට දැනුනි. මගේ මනසට නිරුත්සාහයෙන් මෙන් ගැඹුරු සමාධියට පිවිසීමට අවශ්‍ය විය. ඒ සිදු වූයේ හුදෙක් එයටම අවශ්‍ය වූ ආකාරයෙනි. එය මෙසේ වන්නේ කුමක් හේින්ද යනුවෙන් මම සිතුවෙමි. මෙසේ සිතමින් වාඩි වූ විට මම සැබවින්ම සමාධිගතව සිටියෙමි. මනස පැවතියේ නොසෙල්වෙන ඒකාග්‍රතාවේනි. ගම්මානයෙන් නැගී එන සංගීත රාවය මට නැසුණා නොවේ. එය එසේම සපුරා නොඇසෙන ලෙස සකස් කර ගැනීමටත් මට හැකියාව තිබුණි. මේ ඒකාග්‍ර වූ මනස ශබ්ද වෙත යොමු කළ විට ඒවා හොඳින් නැසුණි. එය එසේ නොවූ විට නිසලතාවය පමණක් පැවතුණි. ශබ්ද පැමිණි විට ඒවා ගැන සැලකිලිමත් වන තැනැත්තා, ඒවායින් වෙන් වී සිටින තැනැත්තා කවරෙක් දැයි යන වග මම සෙවූයෙමි. මෙහි ඇති පාත්‍රය හා කේතලය මෙන් මගේ මනස හා එහි ඇති අරමුණ වෙන් වශයෙන් පවත්නා බව මට දැක ගැනීමට හැකි විය. මනස හා එහි අරමුණ කිසි ලෙසකින්වත් සම්බන්ධ වී නොපවතුනි. මම මේ ආකාරයෙන් පරීක්ෂා කරමින් එය වටහා ගත්තෙමි. විෂය හා අරමුණ යන දෙක එකට බැඳ තබන්නේ කුමකින් යන්නද මම දුටුවෙමි. ඒවායේ වූ සම්බන්ධතාවය සිඳලූ පසු සැබෑ සැනසිල්ලේ සාමය උදාවන සැටි මම දැකගත්තෙමි.
ඒ අවස්ථාවේ මගේ මනස තුල වෙනත් කිසි දෙයක් ගැන ඇලීමක් නොපැවතුණි. මට උවමනා වී නම් මගේ භාවනා පුහුණුව පහසුවෙන්ම නවතා දැමීමට පුළුවන්කමද තිබුණි. තම පුහුණුව නවත්වා දමන විට භික්ෂුවක් කල්පනා කළ යුතුය ඇත්තේ මෙසේය. එනම් මා දැන් උදාසීනද? විහෙසට පත්ව සිටීද? අසහනකාරී බවට පත්ව සිටීද? අසහනකාරී බවක් දක්නට නොතිබුණි. එහි පැවතියේ පරිපූර්ණත්වයත් සෑහීමට පත්වීමත් පමණකි. විවේකයක් සඳහා මා නැවතී සිටියේ නම් එය එසේ වූයේ මගේ වාඩි වී හිඳීම තුළ පමණකි. මගේ මනස සසල නොවි ඒ ආකාරයෙන්ම පවතින්නට විය. නිදා ගැනීම සඳහා මා දිගා වූ විට ඒ මොහොතේදීත් මාගේ මනස පෙරසේම ශාන්තව පැවතුණි. මනසේ අභ්‍යන්තරයට එය විසින්ම නැඹුරු වී යාමක් මගේ කොට්ටේ මත හිස තබනවාත් සමගම ඇති විය. එය නැඹුරු වී යන්නේ කොහාටදැයි මම නොදත්තිමි. එය යතුරකින් ක්‍රියාත්මක වන විදුලි ධාරාවක්සේ අභ්‍යන්තරයටම නැඹුරු විය. මහා හඬකින් මගේ සිරුර පිපිරෙන්නට විය. සියුම් වීමට හැකි උපරිමයෙන් අවධානය සියුම් වී තිබිනි. මනස එම ලක්ෂ්‍ය පසු කරමින් තව තවත් ඇතුළට යැවිනි. අභ්‍යන්තරයේ කිසිවක් නොවිනි. කිසිසේත්ම කිසිවක් නොවිනි. මනසට කිසිවක් නොගියක් මෙන්ම ඊට ලංවීමටද නොහැකි විය. ස්වල්ප වේලාවක් අභ්‍යන්තරයේම රැඳුණු අවධානය ඉන් පිටතට පිවිසිනි. එය පිටතට පැමිණීම මා විසින් කරන ලද්දක් නොවේ. මා සිටියේ හුදෙක් නිරීක්ෂකයෙකු අවධානයෙන් යුත් අයෙකු ලෙසය. මනස මේ තත්ත්වයෙන් මිදී නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු මෙවැනි ප්‍රශ්නයක් මතුවිය. එනම් ඒ කුමක්ද යන්නයි. එයට පිළිතුරක්ද ඒ සමගම ලැබුණි. පවතින ආකාරයට එම දේවල් පවතී. ඒ ගැන සැක කිරීමට අවශ්‍යතාවක් නැත යනුවෙන්ය. හුදෙක් එපමණක්ම පැවසීමෙන් පසු මගේ මනසට ඒ බාරගත හැකි විය. ස්වල්ප වේලාවක් නැවතීගත් මනස නැවත වාරයක් එහි අභ්‍යන්තරය වෙත නැඹුරුවන්නට විය. ඒ නැඹුරුවද මා විසින් කරන ලද්දක් නොවේ. එය එය විසින්ම ඇති කරගන්නා ලද්දකි. ඇතුළට පිවිසගත් එය පෙරසේම එහි අන්තයට ළඟා විය. මේ දෙවන වාරයේදී මාගේ සිරුර සියුම් කැබලිවලට කැඩී ගියේය. නිසල්මන් වූ මගේ මනස ළඟා විය නොහෙන ඈත දුරකට ගමන් කළේය. ඇතුළතට පිවිසගත් එය අවශ්‍ය තරම් වේලාවක් රැඳී තිබී ඉන් පිට විය. මමද සාමාන්‍ය ස්වභාවයට පත් වුනෙමි. මේ අවස්ථාවේ මනස ක්‍රියාත්මකව තිබූයේ ස්වයංක්‍රීය ආකාරයකිනි. කිසි විශේෂ ක්‍රමයකින් එය ඇතුළට යාමට හෝ පිටතට ඒමට සලස්වන වෑයමක් මා විසින් නොදරන ලදී. මා අවධානයෙන් නිරීක්ෂණය කළා පමණකි. සැක නොකෙලිමි. මම හුදෙක් දිගටම වාඩි වී මෙනෙහි කළෙමි. මනස තුන්වන වතාවටත් එහි අභ්‍යන්තරය තුළට පිවිස ගති. මුළු ලෝකය දෙබෑවිය. මහා පොළව, තනකොළ, ගස්කොළන්, කඳු වැටි, මිනිසුන් යන මේ සියල්ලම හුදෙක් අවකාශයම විය. ඉතිරි වූ කිසිවක්ම නොවිය. අභ්‍යන්තරයට පිවිසි මනස එයට කැමති ආකාරයෙන් හැකිතරම් දිගු වේලාවක් රැඳී සිට ආපසු අවුත් නැවත ස්වභාවික තත්ත්වයට පත්විය. එය රැඳී තිබුණේ කොහේදැයි මම නොදනිමි. එවැනි දේ දැකීමටත් ඒවා ගැන කතා කිරීමටත් අසීරු දෙයකි. ඒ හා සමාන කළ හැකි කිසිවක්ද නොපවතී. මේ තෙවතාවේදීම සිදු වූ දේ කුමක්දැයි පැවසිය හැක්කේ කාටද? දැනගත හැක්කේ කවුරුන් විසින්ද? එය විස්තර කර දෙන්නේ කෙලෙසද? මෙහි පවසා සිටි සියල්ල මනසේ ස්වභාවයටම අයත් කරුණුය. මානසික සාධක හා විඥානයේ ප්‍රභේද ගැන කතා කිරීම අවශ්‍ය නැත. මම ජීවිතයේ පරදුවට තවමින් දැඩි විශ්වාසයකින් යුතුව භාවනා පුහුණුවේ යෙදුණෙමි. මේ අත්දැකීමෙන් නික්මගත් පසු මුළු ලොවම වෙනස් වී ගොස්ය. මගේ සියලු දැනුම හා වටහා ගැනීම
විපර්යාසයට පත්වී හමාරය. මා උමතු වී ඇති අයකු ලෙස මා දුටුවෙකුට සිතෙන්නට ඇත. එහි සැබෑව නම් ප්‍රබල ලෙස සිහිනුවන හෙවත් සතිමත් බව නොතිබූවෙකුට හොඳටම පිස්සු වැටීමට ඉඩ තිබූ බවය. මක් නිසාද ලෝකයේ කිසිවක් පෙර පරිදි නොදිස් වූ නිසාය. එනමුත් සැබෑ වශයෙන් නම් හුදෙක් වෙනස් වී ඇත්තේ මා පමණය. එහෙත් මම තවමත් ඒ පැරණි පුද්ගලයාමය. හැම දිනාම එක් ආකාරයකට කල්පනා කරන විට මා කල්පනා කරේ වෙනස් ආකාරයටය. ඔවුන් වෙනස් අන්දමකට කතා කරන විට මා කතා කළේ අන් අයුරකිනි. සෙසු ලෝකයා සමග මම තවදුරටත් සමගාමී නොවෙමි. මගේ මනසෙහි පවත්නා හැකියාවේ මුදුන් පෙත්තටම එය නැගී සිටි විට එය මූලික වශයෙන් මානසික ශක්තියටත් සමාධි බලයටත් උරුම වූවකි. මා විසින් පැහැදිලි කරන ලද ඉහත සඳහන් අවස්ථාවේ ඒ අත්දැකීමට අඩිතාලම වූයේත් සමාධියේ ශක්ති බලයයි. මෙවැනි තත්ත්වයකට සමාධිය පත් වූ පසු විදර්ශනාව නිරුත්සාහයෙන්ම ගලායි. ඔබත් මේ ආකාරයට පුහුණු වන්නෙහි නම් තවදුරටත් ඒ සඳහා සෙවීමක් අවශ්‍ය නැත. මිත්‍රය, ඔබ ඒ ගැන වෑයම් නොකරන්නේ මන්ද? ඔබට අනික් වෙරළට පැදගෙන යා හැකි ඔරුවක් තිබේ. ඒ තුළට පැන නොගන්නේ කුමක් නිසාද? ඒ ඔබ වැඩි වශයෙන් මඩ හා මඩගොහොරුවලට ප්‍රිය කරන නිසාද? අවශ්‍ය විටක යාත්‍රා කොට මට නම් එතරට යා හැකි. නමුත් මා රැඳී සිටින්නේ ඔබ එන තෙක්ය.